සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතං සත්ත සංඛාර අපරාධ සහනං අදෝ සප්පධානෝ තදාකාරප්පවත්තෝ චිත් තුප්පාදෝ කන්ති පාරමිතාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ සෙත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ විසින් සංවිධානය කරන ලබන මෙම ධර්ම දේශනා මාලාවේ අද දින ධර්මදේශනාවෙහි සදැහැති දායකත්වයේ දරන්නේ තමින්ද ආටිගල මහතා නදී ආටිගල මහත්මිය නිසිත ආටිගල පුතණුවන් සහ අද දින ජන්මදිනයේ සමරන රණුග ආටිගල පුතණුවන් විසින් පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙන්නේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දෙවි මිනිස් ප්‍රජාව සහිත ලෝවැසි සියලු දෙනාට ධර්ම අවබෝධයේ පිණිසත් ලෝකපාලක ශාසන ආරක්ෂක ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන්ට ධර්ම අවබෝධයේ පිණිසත් අද දින ජන්මදිනයේ සමරන රණුග ආටිගල ලොකු පුතාට ආශිර්වාද කිරීමත් එවැගේම සුජීවත්ව සිටින රේණුකා ආටිගල මෑණියන් කාන්ති පණ්ඩිතරත්න මෑණියන් හා නවරත්න පියාණන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මිය පරලොව යන්නට යෙදුණු පාලි නන්දසිරි ආටිගල පියාණන් මල්ලිකා විජේසූරිය මෑණියන් DMD පණ්ඩිතරත්න මෑණියන් හා ශාන්තිලාල් විජේසූරිය මාමණ්ඩිය ඇතුළු පරලෝ සැපත් සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ සසුන රකින නිවන් මඟ වඩන බෝසත්වරු ඇතුළු ශාසන දයා ඇති සත්පුරුෂ සියලු දෙනාට පාරමිතා සම්පූර්ණ කර ගැනීම පිණිස සහ උතුම් සම්බුද්ධ ශාසනය චිරකාලයක් නිරුපද්‍රිතව පවතිවා කියන ප්‍රාර්ථනාවන් ඇතිව අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ පාරමිතා පිළිබඳව පැහැදිලි කරන මේ ධර්මදේශනා මාලාවෙහි අද දිනට નિયમિત මාතෘකාව වෙන්නේ ශාන්ති පාරමිතාව. ශාන්ති පාරමිතාව පිළිබඳව කරන ධර්මදේශනා දෙකෙන් මේ පළමු ධර්මදේශනාවයි අද දවසේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ශාන්ති පාරමිතාව පැහැදිලි කිරීම වශයෙන් චර්යාපිටක අට කතාවෙහි දැක්වෙන දේශනා පාඨය අද දවසේ අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ
මහබෝසත්වරුන්ගේ ශාන්ති පාරමිතාව දැක්වීම වශයෙන් පැහැදිලි කරන දේශනා පාඩයයි. අපි මේ ඉහතදිත් සිහිපත් කරලා තියෙනවා මේ මහබෝසත්වරුන්ගේ පාරමිතාවෙහි ප්‍රධාන අංගය වෙන්නේ මහා කරුණාව. එනිසා මේ විග්‍රහයත් ඒ විදිහටයි ආරම්භ වෙන්නේ කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා. මහබෝසත්වරු මහා කරුණාව පෙරදරි කොටගෙන උපාය කෞසල්‍යයෙන් යුක්තව ඒ පාරමිතාවන් සම්පාදනය කරනවා. අවශේෂ පිරිස තම තමන්ගේ මානසික ගුණාංගවලට අනුව, නමුත් උපාය කෞසල්‍ය සියලු දෙනාටම අත්‍යවශ්‍ය වෙන සාධකයක් වෙනවා. එතකොට කරුණාවෙන් සහ උපාය කෞසල්‍යයෙන් යුක්තව සත්ත සංඛාරාපරාධ සහන. එතකොට මේ ශාන්ති පාරමිතාවයි කියලා කියන්නේ සත්ත්වයින්ගෙන් සහ සංස්කාරයන්ගෙන් පැමිණෙන අපරාධ ඉවසන ස්වභාවය. එතකොට මෙතන සත්ත්ව සංස්කාර කියලා කියන්නේ සත්ත්ව කියලා කියන්නේ සම්මත ලෝකයේහි සත්ත්වයෙක් පුද්ගලයෙක් හැටියට හඳුන්වන මනුෂ්‍ය සහ අවශේෂ සත්ත්වයි. එතකොට ඒ අයගෙන් පැමිණෙන විපත් සහ සංඛාර කියලා කියන්නේ ස්වභාවික විපත්. ඒ කියන්නේ ජලයෙන්, ගින්නෙන්, ඒ වගේම වායුවෙන් නොයෙක් දේවල් වලින් ස්වභාවික කරදර විපත් පැමිණෙනවා. ඒ සත්වයින්ගෙන් සහ සංස්කාරයන්ගෙන් පැමිණෙන දුක් පීඩා, එය ඉවසන ස්වභාවය. ඒ වගේම එහිදී ධර්ම වශයෙන් ගත්තහම අදෝසප්පධානෝ තදාකාරප්පවත්තෝ චිත්තුප්පාද. එතකොට ඒ සත්ව සංස්කාරයන්ගෙන් පැමිණෙන දුක් පීඩා ඉවසන ස්වභාවයෙන් මනසේ ක්‍රියාත්මක වෙන අද්වේෂය ප්‍රධාන කොට ඇති චිත්තෝත්පාදය තමයි මෙතන ශාන්ති පාරමිතාව හැටියට හඳුන්වන්නේ. එතකොට මේක අපි හොඳින් තේරුම් ගන්නට ඕන. මේ සෑම පාරමිතාවකදීම අපි සිහිපත් කරන විශේෂ කාරණය තමයි බාහිර ක්‍රියාකාරීත්වයට වඩා මෙහිදී වැදගත් වෙන්නේ මානසික වශයෙන් තමන් දියුණු කරන, ප්‍රගුණ කරන ගුණයයි. එය තමයි පාරමිතාවක් හැටියට අපට ක්ලේශ ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ. දැන් බාහිර වශයෙන් යම් යම් දේවල් දරා ගැනීම, ඉවසීම කියන එක එක් එක් කරුණු මත සිද්ධ වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් අඥානකම නිසා දේවල් දරා ගන්නවා, ඉවසනවා, එහිදී කලබල නොවී පවතිනවා. ඒ කියන්නේ එතනදී සිද්ධ වෙන අනතුර තේරුම් ගන්නට බැරිකම නිසා එය ඉවසනවා. තව සමහර කෙනෙක් නිවටකම නිසා, ඒ කියන්නේ එය යටපත් කරගන්න, වෙනස් කරගන්න ශක්තිය නැතිකම නිසා ඒක ඉවසනවා, දරා ගන්නවා. තව සමහර කෙනෙක් බිය නිසා සමහර දේවල් ඉවසනවා. තවත් සමහර කෙනෙක් කපටිකමට ඉවසනවා. තව සමහර කෙනෙක් තමන් ගුණවතෙක්ය, සත්පුරුෂයෙක්ය කියලා පෙන්වන්න සමහර දේවල් ඉවසනවා. අනිත් අයට තමන්ගේ ස්වභාවයේ වහලා වෙනස් ස්වරූපයක් පෙන්වන්න මායාකාරී ස්වභාවයෙන් තව සමහර කෙනෙක් ඉවසනවා. ඒ වගේම තවත් සමහර කෙනෙක් ලෝභය නිසා තමන්ට යම් යම් ප්‍රතිලාභ ලැබීමේ අදහසින් අන් අයගේ පීඩාවන් ඉවසනවා. මෙහෙම සමාජයේ යම් යම් දේවල් පිළිබඳව දරා ගැනීම විවිධ මානසික තත්ත්වයන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. එනිසා සත්වයන්ගෙන් සහ සබාධමෙන් පැමිණෙන උවදුරු පීඩා කරදර යම්කිසි කෙනෙක් දරාගත්තු පමණින්, ඒවායෙහි වෙනසක් නැතිව පැවතුණු පමණින්ම අපට හඳුන්වන්න පුළුවන්කමක් නැහැ ඒ තැනැත්තා නිවැරදි මානසික තත්ත්වයකින් ඒකට මුහුණ දුන්නායි කියලා. එනිසා තමයි මේ ශාන්ති පාරමිතාව විග්‍රහ කරන තැන පැහැදිලි කරන්නේ සත්ත සංඛාරාපරාධ සහනං. සත්වයින්ගෙන් සහ සංස්කාරයන්ගෙන් පැමිණෙන දුක් පීඩා ඉවසන ගතිය වගේම එහිදී ධර්ම වශයෙන් පැවතියොත්ේ කුමක්ද? අදෝසප්පධානෝ, අද්වේෂේ ප්‍රමුඛ කොට ඇති තදාකාරප්පවත්තෝ චිත්තුප්පාදෝ. අර ඉවසන ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන අද්වේෂයේ ප්‍රමුඛ කොට ඇති මානසික තත්වය තමයි මෙහිදී ශාන්ති පාරමිතාව කියලා හඳුන්වන්නේ.
එතකොට එතන අද්වේෂය දැන් ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යමක් මතුවෙනවා නම් එතන තියෙන්නේ කුසල ධර්මයක් නෙමෙයි. අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසල මූලයන් මතුනොත් පමණයි එතන කුසල මනෝභාවයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ශාන්ති පාරමිතාවේදී ප්‍රධාන වශයෙන්ම අද්වේෂය ප්‍රධාන කොටගත් මානසික තත්ත්වයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රඥාව අත්‍යවශ්‍යයි. ප්‍රඥාව නිවැරදිව මතුවෙන්නේ නැතිනම් එය පාරමිතාවක් හැටියට උසස් ගුණයක් හැටියට වර්ධනය කරන්නට පුළුවන්කමක් නැහැ. එනිසා තමයි මේ පාරමිතා කතාවේදී සෑම තැනකම අපි සිහිපත් කරන්නේ ප්‍රඥාම එහි මිනුම් දණ්ඩ හැටියට. එහෙම නැත්නම් ප්‍රඥාව තමයි මේ සෑම ගුණයකම අත්‍යවශ්‍ය ප්‍රමිතිය තීරණය කරන ප්‍රධාන මිම්ම වෙන්නේ. ඒ නිසා ශාන්ති පාරමිතාවත් ප්‍රඥාවෙන් යුක්ත වුණොත් තමයි ඒ ඉවසීම, ඒ අද්වේෂය නිවැරදි පාරමිතාවක් හැටියට කෙලස් ප්‍රහාණය කරන්නට උපකාර වෙන්නේ. එතකොට මෙතනදී අපි විශේෂයෙන් තේරුම් ගත යුතු තවත් කාරණයක් තියෙනවා. දැන් මේ සත්ව සංස්කාරයන්ගෙන් පැමිණෙන දුක් පීඩා ඉවසනවා කියලා කිව්වහම එතනදී ඒ වෙන දෙයක් වෙන්න හැරලා නිහඬව ඉන්න උදාසීන ගතියක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. දැන් සමහර කෙනෙක් යම් යම් වැරදි කරලා ඒව නිසා සිද්ධ වෙන යම් පීඩාවන් පවතිනවා නම් එතනදි සමහර වෙලාවට ප්‍රකාශ කරන බව පෙනෙනවා. අපි ඉතින් පැමිණෙන දේ දරා ගන්නට ඕන, මේ හොඳ දේවල් කරන්න ගිහිල්ලා එන දේවල් වලට අපි මුහුණ දෙන්නට ඕන, ඔරොත්තු දී ගන්නට ඕන කියලා. අන්න ඒ විදිහට අර තමන් මහා ශාන්තියක් පුහුණු කරන, ලොකු ඉවසීමකින් කටයුතු කරන අය වගේ පෙන්වන්නට උත්සාහ කරන අවස්ථා තියෙනවා අර සිද්ධ වෙන දේවල් වලට මුහුණ දීම. එතකොට සමහර වෙලාවට තමන් විසින්ම කරපු අපරාධයක් නිසා තමයි තමන්ගේම නොමනා හැසිරීමක්, නොමනා වචනයක්, නොමනා තීරණයක් නිසා තමයි ඒ අර්බුදය පැමිණෙන්නේ. අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් හැටියට නොකල යුතු දෙයක් කරලා, නොකිව යුතු දෙයක් කියලා ඒකෙන් චෝදනා ගර්හා සමාජයෙන් එනවා. එතකොට එහෙම එනකොට භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේවා ඉවසන්න ඕන, බුදුහාමුදුරුවන්ටත් නින්දා අපවාද පැමුණුණා, අපට එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒව දරා ගන්නට අපි පුරුදු වෙන්නට ඕන කියලා යම්කිසි කෙනෙක් සමාජයේ මුලා කරන්නට ඇතැම් වෙලාවට උත්සාහවත් වෙනවා. එතකොට ඒ අය යම් ප්‍රමාණයකින් ඒක දරා ගන්නවා වෙන්නට පුළුවන්. හැබැයි ඒ දරාගන්නේ අර ඥාන සංප්‍රයුක්තව ලෝක ධර්මතාවයන් ඉවසීම කියන ස්වභාවයෙන් නොවේ. තමන්ගේ දුබලකම නිසා මතුවෙච්ච කාරණයට තව තවත් ප්‍රතික්‍රියා දක්වන්නට ගියොත් ඒකෙන් අර අර්බුදේ වර්ධනය වෙලා තමන්ගේ නම කැත වෙනවා, තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙනවා. ඒ නිසා දැන් වෙච්ච දෙයට කරන්න දෙයක් නැහැ. මේ එන තත්ත්වය කොහොම හරි දරාගෙන තමන් කිසි දෙයකට නොසැලෙන, නොසෙල් වෙන කෙනෙක් වගේ පෙන්නලා තමන්ගේ ප්‍රතිරූපය හදාගන්නට ඇතැම් අය උත්සාහවත් වෙනවා. එනිසා මේ ශාන්ති පාරමිතාවේදී අදහස් කරන ඉවසීම කියන එක එන ඕන දෙයක් අපි ඉවසන්නට ඕන කියන ස්වභාවයෙන් අඥාන විදිහට කරන ඉවසීමක් නෙවෙයි. ඒ වගේම වංචනික විදිහට කරන ඉවසීමක් නෙවෙයි. ඒ වගේම මෝඩකම නිසා කරන ඉවසීමක් නෙවෙයි. අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට ඒ පරිබාහිර දුර්වල මනෝභාවයන් නිසා යම් කෙනෙක් ඉවසනවා නම් ඒ తত্ত্বය මේ පාරමිතා කතාවේදී කරන සැබෑ ඉවසීම නෙමෙයි. එතකොට මෙතන ඉවසීම හැටියට අර අද්වේෂය සහ ප්‍රඥාව මූලික කොටගත් මනෝභාවයකුයි ක්‍රියාත්මක විය යුත්තේ. අර මෙතන අපිට අවධාරණය කළ යුතු විශේෂම කාරණේ තමයි ඉවසනවා කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ ජීවිතයට පැවෙන කිසිම දුකක් පීඩාවක් අවම කරගන්න ක්‍රියාත්මක වෙන්නේ නැතුව සිටීම නෙමෙයි. ඒ කියන්නේ පුද්ගලයන්ගෙන් වෙන යම් යම් දුක් පීඩා, ඒ වගේම ස්වභාවිකව පැමිණෙන යම් යම් දුක් පීඩා, ඒ කිසිවක් වෙනස් කරගන්නට අඩු කරගන්නට උත්සාහ කරන්නේ නැතුව අපි ඉවසන්නට ඕන කියලා එහෙම නිහඬව බලා ඉන්නවා නම් එතන තියෙන්නේ ඥාන සම්පන්න ඉවසීමක් නෙමෙයි.
දැන් සමහර වෙලාවට අපි දකිනවා විශේෂයෙන් පහුගිය කාලවකවානුවේ ලෝකය පුරාම කොරෝනා වෛරසය පැතිර ගියා. ඉතින් ඒ වෛරසයෙන් තමනුත් ආරක්ෂා වෙන්න, අන් අයත් ආරක්ෂා වෙන්න මුඛ ආවරණ පළඳින්න, ඒ වගේම දෑත් සෝදන්න, දුරස්ථභාවයේ තියාගන්න, කණ්ඩායම් වශයෙන් එකතු වෙන්නට එපා, මේ ආදී සෞඛ්‍ය රීති සමාජගත කළා, යෝජනා කළා. එතකොට ඇතැම් අය ඒ කිසිවක් ඒ විදිහෙන් ක්‍රියාත්මක කරන්නේ නැතිව පාරට බහිනකොට මුඛ ආවරණයක් පළඳින්නේ නැතුව පාරට යනවා. එතකොට ඇයිද කියලා අහුවෙන් පස්සේ නෑ, ඉතින් අපි බෞද්ධයෝ, අපි ගුණධම් වඩන අය, අපිට එහෙම මොකුත් වෙන්නේ නෑ, එහෙම වුණත් අපි ඉවස ගන්න ඕන, අපි නම් මරණයට බය නෑ, මැරෙනවා කියන එක කවදා හිටියත් සිද්ධ වෙන දෙයක්. එතකොට ඕක මූණ වහගෙන අපි බලහත්කාරයෙන් මේ ජීවිතේ රකින්න කියලා දෙයක් නෑ. මරණය කාටත් උරුම දෙයක්, කොයි වෙලාවේ හරි පැමිණෙනවා. ඒකට අපි මුහුණ දෙන්නට ඕන. මම නම් ඔයාට බය නෑ. අන්නේ විදිහට අඥාන ප්‍රකාශ කරන අවස්ථා අපිට පේනවා. එතකොට මේ පාරමිතා කතාවේදී ශාන්තිය කියලා කියන්නේ එහෙම අනුවන විදිහට කිසි දෙයක් වෙනස් කරන්නේ නැතිව නිවට විදිහෙන් කටයුතු කිරීම නෙමෙයි. තමන් බෞද්ධයෙක් කියලා ඒ බෞද්ධකම පලිහක් කරගෙන සමාජයේ අනික් බොහෝ දෙනා තමන්ගෙත් අනිත් අයගෙත් සුරක්ෂිතභාවය පිණිස කරන දේවල් නොසලකා හැරීම කියන කතාවක් නෙමෙයි මෙතන ශාන්ති පාරමිතාවයි කියන්නේ. තමන්ටත් අනුන්ටත් යම්කිසි දුකක් විපතක් පුද්ගලයෙක්ගෙන් හෝ සබාධමින් හෝ පැමිණෙනවා නම් ඒවා අවම කරගන්නට ඥානවන්තයා හැම විටම ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ප්‍රඥාවෙන් කටයුතු කිරීම වෙන්නේ. එතකොට එහෙම නැති වුණොත් අපට මොකක්වත්ම මේ ප්‍රතිපදාව තුල කරන්න දෙයක් නැති වෙනවනේ. නිකම් බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඉතින් මරුණත් කමක් නැහැ, ජීවත් වුණත් කමක් නැහැ. එහෙම ගුණධම් වඩන්න බෑ. ඒ නිසා ඥානවන්තයෙක් හැටියට පාරමිතා පුරන කෙනෙක් හැම විටම තමන්ටත් අනුන්ටත් පැමිණෙන දුක් විපත් වළක්වා ගන්නට ක්‍රියා කළ යුතුයි. මහබෝසතාණන් වහන්සේගේ චරිතය බැලුවෙන් පස්සේ උන්වහන්සේ හැම විටම තමන්ට පැමිණෙන විපත් වළක්වා ගන්නටත් අන් අයට පැමිණෙන විපත් වළක්වා ගන්නටත් උන්වහන්සේ ක්‍රියාකාරීව කටයුතු කළා. එහෙමනම් මොකද්ද මේ ඉවසීම කියන්නේ? ඒ පැමිණෙන දුක් විපත් හැකි උපරිමයෙන් වළක්වා ගන්නට ඕන. නමුත් ඒ දුක නිසා, ඒ විපත නිසා, ඒ පීඩාව නිසා තමන්ගේ මනස විපරීත කරගන්නේ නැතිව ඒකට ඔරොත්තු දෙන්නට පුළුවන් ගතිය තමයි මෙතන ශාන්ති පාරමිතාව හැටියට ඒ ගුණයයි වර්ධනය කරන්නේ. එතකොට මොකද්ද ඒ කියන කතාව? ඒ කියන්නේ දැන් අපි හැම දෙයක්ම දුක් විපත් වෙනස් කරගන්න උත්සාහ කරනවා නම් මොකද්ද ඉවසනවා කියන්නේ? එතකොට ඉවසනවා නම් ඇයි අපි දුක් විපත් වෙනස් කරගන්නට උත්සාහ කරන්නේ? මේ කාරණේ අපි පරිස්සමින් තේරුම් ගත්තොත් පමණයි මේ ශාන්ති පාරමිතාවේ පෙන්වා දෙන ඥාන සම්පන්න ඉවසීම කුමක්ද කියලා අපට හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. පෙනතුනේ උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ අර සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කරලා විහාරයේ කොනක සංගවා තැබීම හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලාටත් බලවත් විදිහට නින්දා අපවාද සමාජයෙන් මතුවුණා. එතකොට මේ තත්ත්වය හේතු කොටගෙන ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට යෝජනා කරනවා, ස්වාමීනි අපි වෙනත් නගරයකට යමු, මිනිස්සු කුපිත වෙලා ඉන්නේ, මිනිස්සු චෝදනා කරනවා, තථාගතයන් වහන්සේට නින්දා කරනවා, තථාගත ශ්‍රාවකයන්ට අපවාද කරනවා. ඒ නිසා ස්වාමීනි මේ තත්ත්වය ටිකක් සමනය වෙන තෙක් අපි වෙනත් නගරයකට යමු කියලා යෝජනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නැහැ ආනන්ද, අපි වෙනත් නගරයකට යා යුතු නැහැ. එතනත් මේ වගේ ගැටලුවක් මතුවුණොත් අපි ඊට පස්සේ කොහාටද යන්නේ? ඒ නිසා ගැටලුව මතුවෙච්ච තැනම අපි ඉවසීමෙන් ඒකට විසඳුම් හොයන්නට ඕන. ඒ නිසා වෙනත් නගරයකට අපි නොයා යුතුයි, මෙහිම රැඳී සිටිය යුතුයි කියලා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ටත් භික්ෂුන් වහන්සේලාටත් අවවාද කරලා ඒ මහජනතාවගෙන් එන නින්දාවෙන් අපවාදයෙන් මනස විපරීත කරගන්නේ නැතිව, ද්වේෂය ආවේගය මතු කරගන්නේ නැතිව, පලා යන්නේ නැතිව, එයින් තමන් කරන
යහපත් කටයුතු නවත්වන්නේ නැතිව ඒවා පවත්වාගෙන යන්නට ඉවසීමෙන් ක්‍රියා කරන්නට තථාගතයන් වහන්සේ අවවාද අනුශාසනා කළ මඟ පෙන්වන. නමුත් උන්වහන්සේ ඒකට කිසිවක්ම නොකර සිටියා නොවේ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට ගාථාවක් ඉගැන්වුවා. ඒ විදිහට චෝදනා කරන අය ඉදිරියේ මෙන්න මේ ප්‍රකාශනය කරන්න. ඒ ගාථාවෙන් පැහැදිලි කරන්නේ විමසා බලා කටයුතු කිරීමේ වටිනාකමත්, ඒ වගේම තථාගත ශ්‍රාවකයන් ඒ වගේ අපරාධ නොකරන බවත්. එතන මේ කාරණා එකතු කරලා පද බැඳපු ගාථාවක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උගන්වනවා. අර චෝදනා කරන මහජනතාව අතර මෙන්න මේ ප්‍රකාශනය කරන්න. එතකොට ඥානවන්තයෝ වටහා ගන්නවා මේ භික්ෂුන් වහන්සේලා නිර්වද්‍ය පිරිසක්ය. ඒ වගේම අපි යම්කිසි චෝදනාවක් කරනකොට ඒක සොයා බලා කරන්නට ඕන කියන කාරණේ මහජනතාව තේරුම් ගන්න. ඉතින් මේ විදිහට එක සතියක් ඇතුළත අර සියලුම සමාජයෙන් පැමුණුණු චෝදනා, නිග්‍රහ, අර්බුද සියල්ලක් සමනය වෙලා ගියා ඒ තථාගතයන් වහන්සේගේ උපාය මාර්ගයේ හේතු කොටගෙන. එතකොට ඒ తত্ত্বය අවම කරගන්නට සමාජයෙන් පැමුණුණු ඒ සත්වයින්ගෙන් පැමුණුණු අපරාධය, එහෙම නැත්නම් ඒයින් පැමුණුණු නිന്ദාව, චෝදනාව, නිග්‍රහය ඒ සමනය කරගන්නට ඒයින් තමන්නුත් රැකිලා අන් අයත් රැකගන්න සම්බුද්ධ ශාසනයට පැමිණෙන නිග්‍රහය වළක්වන්නට ශාසනයෙහි ගරුත්වය ආරක්ෂා කරන්නට බුදුරජාණන් වහන්සේ එතනදී කළ යුතු දේ කළා. එතකොට ඉවසීම කියන්නේ මොකක්ද? ඒ తত্ত্বය සමනය වෙන තෙක් තමන් වහන්සේවත් අවශේෂ භික්ෂූන් වහන්සේලාවත් විපරීත නොවි ඒ తত্ত্বයට කොහොමද ඔරොත්තු දෙන්නේ කියන බව උන්වහන්සේ ලෝකයට කියා දුන්නා. ඉතින් තථාගතයන් වහන්සේගේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ කෙලස් නසල සර්වඥතා ඥානේ සාක්ෂාත් කළ නිසා මේ తত্ত্বය මනවින් දකිනවා. නමුත් ආනන්දහාමුදුරුව ඒ වෙනකොට සෝවාන් ඵලයට පමණයි පැමිණ සිටියේ. උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහාණය කරලා නැහැ. කාමරාග පටිග දුරු කරලා නැහැ. ඒ නිසා පැමිණෙන කාරණේ නිසා උන්වහන්සේගේ මනසේ නොසන්සුන් බව, වික්ෂිප්ත බව, ගැටීම මතුවෙන්නට ඉඩකඩ තියෙනවා. එතකොට අවශේෂ ප්‍රතඥන භික්ෂුන් වහන්සේලාගේ මනසෙත් ඒ නොයවසීම මතුවෙන්නට ඉඩකඩ තියෙනවා. රහතන් වහන්සේලාට ඒ ගැටලුවක් නොවුණට. ඒ නිසා ඒ සියලුම ප්‍රතඥන සහ අනාගාමී ඵලයටපත් නොවුණු අවශේෂ ආර්යයන් වහන්සේලාට තමන් වහන්සේලාගේ සිත විපරීත නොවි, වික්ෂිප්ත නොවි, එයින් ගැටෙන්නේ නැතිව, ද්වේෂය මතු කරගන්නේ නැතිව, තමන් කරගෙන යන යහපත් කටයුතු අර චෝදනාව නිසා නවත්තන්නේ නැතිව, ඒ වගේ මේ චෝදනාවෙන් වළකින්නට කියලා අයථා දේවල් කරන්නේ නැතිව, අන්න එහෙම තමන්ගේ මනස විපරීත වෙන්නට නොදී එයට ඔරොත්තු දීමේ ශක්තිය ප්‍රඥාවෙන් සහ අද්වේෂය මුල් කොටගෙන පවත්වා ගැනීම තමයි මෙතන ශාන්ති පාරමිතාවයි කියලා කියන්නේ. නමුත් ඒ පැමිණෙන උවදුර, පැමිණෙන අර්බුදය තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස වෙනස් කළ හැකි නම් එය වෙනස් කරගන්නට උත්සාහ කිරීම ඥානවන්ත ප්‍රතිපදාව. මේ දෙක පරිස්සමින් තේරුම් ගත්තොත් විතරයි අපට ශාන්ති පාරමිතාව නිවැරදිව පුරුදු පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට මෙතන ඒ පැමිණෙන සත්ව සංස්කාරයන්ගෙන් පැමිණෙන දුක් පීඩා නිසා විපරීත භාවයටපත් නොවී සිටීම කියලා කියන්නේ මොකද්ද? එයින් විපරීත වෙනවා කියලා අදහස් කරන්නේ දැන් අපි හිතමු සමාජයෙන් යම්කිසි චෝදනාවක්, නිග්‍රහයක් එනකොට තමන් එහෙම වැරද්දක් කරලත් නැහැ. එතකොට නොකරපු වරදකට චෝදනාවක් එනවා, නිග්‍රහයක් එනවා, තමන්ට දෝෂාරෝපණයක් මතුවෙනවා. එහෙම මතුවෙනකොට අපි මෙච්චර හොඳ දේවල් කරලත් සමාජයෙන් අපිට මෙහෙම නිඳා අහන්නට වෙනවා නම් තවදුරටත් මේවා කරලා මොකටද? ඒ නිසා මම නම් ඊට පස්සේ තවදුරටත් මේ සමාජ සේවය, සාසනික සේවය කරන්න යන්නේ නැහැ. මේ මිනිසුන්ට කොච්චර උදව් කළත් වැඩක් නැහැ කියලා අන්න අර මෙතෙක් කරගෙන ආපු හොඳ දේවල් නවත්තන්නට තමන් සිතනවා නම්, කල්පනා කරනවා නම්, තීරණය කරනවා නම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මම නම් ඒවත් එක්ක ගැටෙන්නේ නැහැ කියලා කිව්වා වුණාට දැන් මේ විපරීතයකටපත් වෙලා. මොකද්ද විපරීතය? මෙතෙක් කරගෙන ආපු සත්කාරයන් නවත්තන්නට තීරණය කරලා. කුමක් නිසාද නවත්තන්නට තීරණය කළේ? අර බාහිරින් පැමුණුණු චෝදනාව, නිග්‍රහය හේතු කොටගෙන.
එහෙමනම් අන්න ඒක තමයි මේ තමන්ගේ මනස විපරීත වෙනවයි කියලා අදහස් කරන්නේ. ඒතර විපරීත නොවි පවත්වා ගන්නවා කියලා කියන්නේ අර පැමිණෙන චෝදනාව ගණන් ගන්නතු ඉන්න එක නෙමෙයි. ඒක වෙනස් කරගන්න පුළුවන් නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. හැබැයි වෙනස් කරගන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒ තත්වයට ඔරොත්තු දීගෙන ඒ තත්වය නිසා මෙතෙක් තමන් කරගෙන ආපු හොඳ වැඩ නවත්වන්නේ නැහැ. මෙතෙක් තමන් සමාජයට කරගෙන ආපු සත්කාරයක් තියෙනවා නම් යහපතක් තියෙනවා නම් අර්ථයක් තියෙනවා නම් තමන්ගේ සහ අනුන්ගේ යහපත වෙනුවෙන් කරගෙන ආපු ධර්මානුධර්ම ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒව වෙනස් කරන්න නවත්තන්න තීරණය කරන්නේ නැහැ අර අර්බුදයේ හේතු කොටගෙන. අන්න ඒක තමයි මෙතන විපරීත නොවි පැවතීමයි කියලා එක පැත්තකින් අදහස් ගන්න. අනිත් පැත්තෙන් ඒ తත්වය වෙනස් කරන්න වළක්වන්න අධාර්මික දේවල් කරන්නට පෙළඹෙනවා නම් ඒ කියන්නේ Tamanta හෝ අනිත් අයට පැමිණෙන විපත වළක්වා ගන්නට ධාර්මිකව කළ හැකි දෙයක් නැහැ. ඒ මොකද දැන් සමහර වෙලාවට අනිත් කෙනා ධාර්මික විදිහට නෙමෙයි ඒ චෝදනාව කරන්නේ. Taman නොකරපු වැරද්දකට චෝදනා කරා. Taman නොකළ වරදකට වැරදිකාරයෙක් හැටියට Tamanව හසු කරන්නට උත්සාහ කරා. දැන් එතනදී තමන් කල්පනා කරනවා නම් මේ වෙලාවට තමයි නරක දේත් හොඳයි කියන්නේ නොකරපු දේත් කරන්නට වෙන්නේ මේ වෙලාවට තමයි අපි මෙහෙම නිශ්ශබ්ද විඳලා හරියන්නේ අපිත් අපේ බලය පෙන්වන්න ඕන අපේ හැකියාව පෙන්වන්න ඕන මේගොල්ලන්ට පාඩමක් උගන්වන්න ඕන නැවත එහෙම නොකරන්න වැඩක් කරන්න ඕන කියලා තමනුත් මෙතෙක් පවත්වාගෙන ආපු ප්‍රතිපදාව වෙනුවට සාවද්‍ය ප්‍රතිපදාවකට අපරාධයකට අධාර්මික ක්‍රියාවකට පෙළඹෙනවා නම් ඒ තනත්තාට ඉවසීම නැති බවයි ඒකෙන් ප්‍රකට වෙන්නේ. අන්න ඒක තමයි විපරීත වීම කියලා කියන්නේ. එහෙමනම් මෙතන සත්ත්ව සංස්කාරයන්ගෙන් පැමිණෙන අපරාධ දුක් පීඩාවලදී විපරීත නොවි සිටිනවා කියන එකෙන් අදහස් කරන්නේ කරුණු දෙකක්. මොකක්ද ඒ කාරණා දෙක? තමන් මෙතෙක් කරගෙන ආපු හොඳ වැඩ යහපත් ක්‍රියා ආත්මార్థ පරාර්ථය වෙනුවෙන් කරගෙන ආපු සත්කාරයන් නවත්වන්නේ නැතිව ඉදිරියටත් තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස පවත්වාගෙන යන්නට මනස සකසා ගැනීම සහ ඒ අපරාධය වළක්වන්නට කියලා ඒ දුක පීඩාව වළක්වන්නට කියලා අයථා දේවල් කරන්නට නොපෙළඹෙන ගතිය. කෙටියෙන් කියනවා නම් යහපත වළක්වන්නේ නැති ගතිය සහ අයහපතට නොපෙළඹෙන ගතිය තමයි මෙතන විපරීත නොවීමයි කියලා කියන්නේ. එතකොට ඒ එන දුක පීඩාව නිසා යම් කෙනෙක් විපරීත භාවයට පත් වෙනවා නම් ඒ තනත්තාගේ කරුණු දෙකක් ප්‍රකට වෙන්න පුළුවන් විපරීත භාවයේ හැටියට. මොකක්ද? ඒ ඇතිවෙච්ච වාතාවරණයේ හේතු කොටගෙන තමන් මෙතෙක් කරගෙන ආපු හොඳ වැඩ නවත්තලා දානවා. ඒ වගේම ඒ පීඩාව වළක්වා ගන්නට අධාර්මික දේවල් කරන්නට ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් ඒ තැනත්තා අර පැමුණුණු පීඩාවෙන් විපරීත ස්වභාවයට පත් වෙලා. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි අපි හොඳින් තේරුම් ගන්නට ඕන අපේ මනස විපරීත වුණාද නැද්ද? මගේ මනසේ ශාන්තිය තියෙනවද නැද්ද කියලා තීරණය කරගන්න. දැන් සමහරු කියනවා මේ විදිහට. අහාමුදුරනේ මගේ හිතේ තරහක් නැහැ, අමනාපයක් නැහැ. නමුත් දැන් මම මෙතනින් එහාට ඒගොල්ලොත් එක්කලා වැඩි කතා බහ කරන්නට යන්නේ නැහැ. වැඩි භජනයක් කරන්නට යන්නේ නැහැ. මෙහෙම ප්‍රකාශන කරනවා. දැන් මෙතන තියෙන්නේ සැබෑවටම ඉවසීමද එහෙම නැත්නම් රිදවීමද? ඒක තමන් පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. ඒ පුද්ගලයා අසත්පුරුෂයෙක් තව තවත් උදව් කරන්න යාමෙන් ඒතනත්තාට යහපතකුත් නැහැ. තමන් කරන ක්‍රියාවෙහි ප්‍රයෝජනෙකුත් නැහැ. ගඟටේ නිකපන්නාසේ මේ කරගෙන යන වැඩපිළිවෙල අර්ථ ශූන්‍ය වෙනවයි කියන බව තමන්ට තේරෙනවා නම් ඒ අර්ථ ශූන්‍ය ක්‍රියාපටිපාටිය නවත්වා දැමීම වරදක් නෙමෙයි. හැබැයි ඒක කරන්න තීරණය කරන්නේ මම කරපු ටික මම නවත්තලා දානවා, ඒගොල්ලන්ටත් පාඩමක් උගන්වන්න ඕනේ, ඒගොල්ලන්ට ටිකක් දැනෙන්න අරින්න ඕන කියන අදහසින් නම් ඒ කතා නොකර ඉන්න උත්සාහ කරන්නේ භජනය නවත්තන්නේ. අන්න එතන ඉවසීම නැති බව. එතකොට එකම ක්‍රියාව සිද්ධ වෙන්නට පුළුවන් ඉවසීමෙන් සහ නොඉවසීමෙන්. ඒ කියන්නේ කෙනෙක් සමග
අනවශ්‍ය තරමට සමීප වෙලා මිත්‍ර සබඳතා පවත්වා ගැනීම අඩු කරන්න පුළුවන් ප්‍රඥාවන්තව ඒකෙන් තමන්ටත් ලෝකෙටත් වෙන අනර්ථය වැළැක්වීම වශයෙන් එහෙම කරනවා නම් ඒක ඥාන සම්ප්‍රයුක්ත තීරණය. හැබැයි අනිත් කෙනා තමන්ට කරපු පීඩාවක් නිසා, වරදක් නිසා, චෝදනාවක් නිසා, නිග්‍රහයක් නිසා ඒකට කුපිත වෙලා එය පදනම් කොටගෙන අනිත් කෙනාට රිද්දන්න, අනිත් කෙනාගෙන් පළිගන්න, අනිත් කෙනාට දනවන්න තමන් ඒ විදිහට අනිත් කෙනා සමග භජනය අතහරිනවා නම් එතන තියෙන්නේ ද්වේෂ මූලික ස්වභාවයක්. එතන ශාන්තිය නැහැ. ඉතින් මේවා අපි එකින් එක අපේ ජීවිතේ පැමිණෙන කරුණු හොඳින් විග්‍රහ කරගන්නට ඕන මේ කාරණා දෙක පාදක කොටගෙන. එතකොට මොකද්ද කාරණා දෙක? මෙතෙක් කරගෙන ආපු තමන්ටත් අනුන්ටත් යහපතක් සිද්ධ වෙන හොඳ වැඩ සත්ක්‍රියාවන් නවත්වන්නත්ව පවත්වාගෙන යාම, ඒ වගේම ඒ පීඩාව වළක්වන්නට කියලා තමන් අධාර්මික කටයුතු වලට නොපෙළඹීම, මේ දෙආකාරයෙන් තමයි අපේ ශාන්තිය පරීක්ෂා කළ හැක්කේ. අනික් අතට අපි තේරුම් ගන්නට ඕන අර මුලින් කියාපු කාරණය මොකක්ද? එහෙම කටයුතු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පැමිණෙන දුක් පීඩා අවම කරගන්නට තමන් උපායශීලී නොවෙනවා කියන එක නෙවෙයි. එතකොට එන දේ ඔහේ දරාගෙන ඉන්නවා, ඒක ගැන කිසිදු වගවිභාගයක් නැතුව නොසලකිලිමත් වෙනවා කියන එක නෙමෙයි. අඥානකම නිසා ඒක දරා ගන්නවා කියන එක නෙමෙයි. එහෙම නැත්නම් අත්තකිලමතාන යෝගයක් වගේ අර කයට දුක් දෙමින් පීඩා දෙමින් ඔන්නෝහේ ওই පීඩා පැමුණෙන් ඒ පීඩා පැමිණෙන තරමට තමයි මගේ කර්ම ගෙවෙන්නේ, මේක සසර කර්මයක් වෙන්නේ නැති. එහෙම හිතලා ඒක කර්මයට බාලා දීලා නිහඬ වෙන එක නෙමෙයි. අපිට වෙනස් කරන්න පුළුවන් තාක් දේවල් වෙනස් කරන්න ඕන තමන්ගේ තනුන්ගේ යහපත පිණිස. වෙනස් කළ නොහැකි තැනකදී ඒන් විපරීත නොවි පවතින්නට හැකි වෙන්නට ඕන. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහිම ශාක්‍ය වංශයේ සමූල ඝාතනය කරන්නට විදුඩබ කුමාරයා ක්‍රියාත්මක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් තමන් අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ, කෙලෙස් නැසලා ඉන්නේ, ඉවසීම උපරිමයට ප්‍රගුණ කරලා ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ මං ඉවසන්නට ඕන කියලා නිශ්ශබ්ද වුණේ නෑ. උන්වහන්සේ ඉදිරිපත් වෙලා විදුඩබ කුමාරයාගේ ගමන වැළැක්වුවා. වළක්වලා අර ශාක්‍යයන්ට තව ටික කාලයක් හරි ජීවත් වෙන්නට, ඒ කෙටි කාලය තුල හරි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙමින් සසර ගමන නිමා කරගන්න අයට, විමුක්ති මාර්ගයට යොමු වෙන අයට ඒ සඳහා අවකාශයක් සකසලා දුන්නා කරුණා මෛත්‍රියෙන් යුක්තව. ඊළඟට දෙවනි වතාවටත් විදුඩබ කුමාරයා ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා දෙවනි වතාවත් ඒක වළක්වලා තව දුරටත් ජීවිතේ රැකගෙන ගුණධම් වඩන්න ශාක්‍යයන්ට අවස්ථාව හදලා දුන්නා. තුන්වෙනි වතාවටත් විදුඩබ කුමාරයා ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් ඉදිරිපත් වෙලා ඒ ගමන වළක්වලා තව දුරටත් ශාක්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කළා. කුමක් සඳහාද? මේ මගේ ඥාතීන් කියන පටුවා කල්පයෙන් නෙමේ, ඒ අය සාංසාරිකව ගුණධම් වඩාගෙන ප්‍රාර්ථනා ඇති කරගෙනයි මේ තථාගතයන් වහන්සේගේ ඥාතිත්වයේ ලබමින් උපත ලබන්නට සුදුසුකම් ලබා ගත්තේ. එතකොට ඒ අයට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල නිවන් අවබෝධ කරගන්න ආර්ය මාර්ගයට පැමිණෙන්නට හැකි සියලු දෙනාටම ඒ සඳහා තවදුරටත් අවස්ථාව සලස්වා දෙන්නට, කෙටි කලක් හරි ඒ සඳහා ඉඩ විවෘත කරලා දෙන්නට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවටත් ඒ විදුඩබ කුමාරයාගේ ගමන වැළැක්වුවා. නමුත් හතරවෙනි වතාවේ විදුඩබ කුමාරයා ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඇයිද නිහඬ වුණේ? දැන් තවදුරටත් ඒ ශාක්‍යයන්ගේ කර්ම වේගය වළක්වන්නට පුළුවන් කමක් නැහැ. පෙර භවයක ඒ අය සාමූහිකව කරගත්තු අකුසල කර්ම විපාකයක් දැන් ඉතාම ප්‍රබල විදිහට ඔවුන්ට පල දෙන්නට ඉදිරිපත් වෙන අවස්ථාව. ඒ වගේම විදුඩබ කුමාරයාගේ වෛරය, ක්‍රෝධය ඉතා බලවත් වෙලා ඔහු ඒ සඳහා වැළැක්විය නොහැකි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාව.
එතකොට ඒ තැනට හේතුඵල ක්‍රියාවලිය ශක්තිමත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට නිහඬ වෙනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ එතනදී නිශ්ශබ්ද වෙනවා. එතකොට එතනදී නිශ්ශබ්ද වෙලා උන්වහන්සේ ඒන් මනස විපරීත කරගන්නේ නැහැ. මම ජීවත් වෙලා ඉන්න කාලෙම තථාගතයන් වහන්සේ කියන්නේ තුන් ලෝකේටම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් ඉඳද්දි තමන්ගේ පරම්පරාව සමූල ඝාතනය කළා කියන එක මට නින්දාවක්, මට ලැජ්ජාවක්, ඒක මට අපවාදයක්, මගේ ගෞරවයට ප්‍රතිරූපයට හොඳ නැහැ. එහෙම පටු විදිහට හිතලා නෙවෙයි ඒවා වළක්වන්නට ගියේ අර ශාක්‍යයන්ගේ යහපත වෙනුවෙන්මයි. ඉතින් ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි උපරිමය දක්වා ක්‍රියාත්මක වුණා. එය වැළැක්විය නොහැකි තැනදී බුදුරජාණන් වහන්සේ මනසෙහි වෙනසක් නැතිව ඒ තත්ත්වයෙන් සිත විපරීත කරගන්නේ නැතිව උන්වහන්සේ ක්‍රියාත්මක වුණා. ඒතර විපරීත කරගත්තේ නැහැ කියලා කියන්නේ එතනින් පස්සේ ඒ ශාක්‍යයන් ඝාතනය කළාට පස්සේ විනෝඩබ කුමාරයා කියන්නේ අපේ පරම්පරාවේ හතුරෙක් කියලා විනෝඩබ කුමාරයාට හිංසා කරන්න චෝදනා කරන්න ක්‍රියාත්මක වුණේ නැහැ. ඒතනත්තාට අන් අයට වගේම කරුණා මෛත්‍රියෙන් උපකාර කළ හැකි තැනදී උපකාර කළා. ඊළඟට දේවදත්ත හාමුදුරුව සමග එකතු වෙලා අජාසත්ත කුමාරයා බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්නට නාලාගිරි ඇතා පවා එව්වේ අජාසත්ත කුමාරයාගේ සහයෝගය ඇතිවයි. එතකොට මේ අජාසත්ත කුමාරයා තමයි දේවදත්ත සමග එකතු වෙලා මට මේ විදිහේ හානි කළේ කියලා ඒතනත්තාට අපරාධයක් කරන්නට, අසාධාරණයක් කරන්නට කොයිම වෙලාවකවත් ක්‍රියාත්මක නොවි අජාසත්ත කුමාරයා දහම ඇසුරු කරන්නට, තෙරුවන් සරණ යන්නට ඒතනත්තාගේ මනස සැකසුණු තැන ඒතනත්තාට තෙරුවන් සරණ යන්නට සහ දහම් මඟ පුහුණු කරන්නට අවශ්‍ය පසුබිම සකසලා දුන්නා. අන්න ඒ විදිහට පින්නතුනේ අපට බුදුරජාණන් වහන්සේ කටයුතු කරපු විදිහට අපි හැමෝටම කටයුතු කරන්නට බැරි වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිකෙලස් ස්වභාවයෙන් ක්‍රියා කළ ආකාරය අපි කෙලස් සහිත සත්වයකට පවත්වන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් අපි මේ මනෝභාවය තේරුම් ගන්නට, අපි මේ චරිත විග්‍රහ කරලා බලන්නට ඕන කොහොමද එතන ක්‍රියාත්මක වුනේ, මොකද්ද එතන සිදු වුනේ. ඒතර අන්නේ ගුණයයි අපි ප්‍රගුණ කළ යුත්තේ ශාන්ති පාරමිතාව හැටියට. ඒ වගේම බෝසත් චරිතය තුලත් අපට මෙබඳු අවස්ථා ප්‍රකට වෙනවා. උන්වහන්සේ ක්‍රියා කළ හැකිතාක් උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා යම් යම් විනාශයන්, හානිදායක තැන් වළක්වන්නට. නමුත් ඒ වැළැක්විය නොහැකි තැනදී ඒකට මුහුණ දෙනවා මනස විපරීත කරගන්නේ නැතිව. ශාන්තිවාදී ජාතකයේහි අපට හමු වෙනවා ශාන්තිවාදී තාපසයා හැටියට බෝසතාණන් වහන්සේ රජුගේ පරිවාරයට අනුකම්පාවෙන්, කරුණාවෙන් දහම් දෙසනවා. නමුත් රජු කුපිත වෙනවා, තමන්ගේ පිරිවරට අනසක පවත්වන්නට බෝසතාණන් වහන්සේ එහෙම නැත්නම් මේ තාපසයා ඉදිරිපත් වීම පිළිබඳ. එතකොට ඒ සම්බන්ධව චෝදනා කරනකොට තමන් වහන්සේ වරදක් නොකළ බව සහ මෙතන සිද්ධ වුණු දේ පැහැදිලි කරලා දුන්නට ඒක කලාබු රජතුමා පිළිගන්නට සූදානම් වෙන්නේ නැහැ. එතකොට මේ தත්වය සමනය කරලා ඔහු විසින් කරගන්නා අපරාධය වළක්වන්නට උත්සාහ කළාට ඒක වැළැක්විය නොහැකි තැන උන්වහන්සේ ඒකට මුහුණ දුන්නා කිසිදු වෙනසක් නැති. එතකොට කසපහර 2000ක් ගහන්නට සලස්සලා ඊට පස්සේ අත් පා කන් නාස ආදිය කපලා විනාශ කළා. එතකොට ඒ தත්වයට පත් කළාට පස්සේ ප්‍රධාන සෙන්පතියා මේ තාපසතුමාගේ වටිනාකම සහ ශක්තිය දන්න නිසා ඔහු කල්පනා කළා මේ තාපසතුමා සාපයක් කළොත් රජු පමණක් නෙමේ සමස්ත රටම විනාශයට පැමිණෙනවා. එතරම් සිත පුහුණු කළ බලවත් කෙනෙක්. එනිසා ඔහු ශාන්තිවාදී තාපසතුමාගේ අර අත්පා නැති කවන්දය ලේ පිහදාලා බෝසතාණන් වහන්සේ සමීපයට පැමිණලා කියනවා, ස්වාමීනි, රජු කළ මේ අපරාධයට රජුට දඬුවම් කරනවා විනා අන් අයට සාප කරන්නට එපා, අන් අයට හානි කරන්නට එපා කියලා ආයාචනා කළා. එතනදී ශාන්තිවාදී තාපසතුමා සිහිපත් කරනවා,
යෝමේ හත්තේච පාදේච කන්න නාසංච ඡේදයි චිරං ජීවතු සෝ රාජා නහි කුජ්ජಂತಿ මාදිස. යම්කිසි රජ කෙනෙක් මගේ අත්පා කන් නාසාදිය කපා දැම්මනම් ඒ රජු බොහෝ කල ජීවත් වේවා. මා වැන්නවුන් කුපිත වෙන්නේ නැහැ කියලා තමන් වහන්සේගේ ප්‍රතිපදාවෙහි කිසිදු වෙනසක් නැතිව. ඊවසීම දරා ගැනීම කිසිදු වෙනසක් විපරීත භාවයක් නැහැ. ඒතොර විපරීත නැහැ කියලා කියන්නේ ඇයි? අර තමන්ට අපරාධ කරපු තැනැත්තාට අමුතුවෙන් දඬන පමුණුවන්නට ඕනේ නැහැ. ඒ තැනැත්තා කෙරෙහි හිත නරක් කරගත්තනම් ද්වේෂ සහගතව සිතුවනම් බැලුවනම් එයින්ම ඔහු හලු කර හරින්නට තරමට තමන් වහන්සේගේ මනස දියුණු කරලා තියෙනවා. නමුත් එහෙම කරන්නට අපරාධයක් කරන්නට ඉදිරිපත් උනේ නැහැ. ඒ අවසාන මොහොතෙත් ඔහු කෙරෙහි කරුණා මෛත්‍රිය ඉපදෙව්වා සමස්ත සත්වයින් කෙරෙහි. මෙන්න මේ විදිහට තව කෙනෙක් තමන්ට අයහපත කළා අපරාධ කළා කියලා තමන් පුහුණු කරන ප්‍රතිපදාව වළක්වන්නේ නැතිව නවත්වන්නේ නැතිව ඒකට ප්‍රතික්‍රියා දක්වන්නට කියලා නොකල යුතු පව්කම් කරන්නේ නැතිව අපට ඒ තත්වයට ඔරොත්තු දෙන්නට පුළුවන් අද්වේෂ මූලික මනෝභාවය තමයි ශාන්ති පාරමිතාව කියන්නේ. නමුත් ඒ පැමිණෙන දුක් පීඩා අවම කරගන්නට වළක්වා ගන්නට තමන්ගේ අනුන්ගේ යහපත පිණිස ක්‍රියාත්මක වෙන්නට ප්‍රඥාවෙන් හැම විටම ඒ තැනැත්තා ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඉතින් මේ කාරණා දෙක අපි හොඳින් තේරුම් ගත්තොත් මොකක්ද දුක් පීඩා වළක්වා ගැනීමේ ඥාන සම්පයුක්ත උපාය මාර්ගය සහ පැමිණෙන තත්වය තුල විපරීත නොවි ඒ තත්වයට ඔරොත්තු දීමේ මානසික ස්වභාවය. මේක විවිධ උදාහරණ උපමා ගනිමින් තමන්ගේ ජීවිතයේ පැමිණෙන විවිධ කරුණුවලට සංසන්දනය කරමින් මේ කාරණා දෙක පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. මේක යලි යලිත් අවධාරණය කරන්නේ කුමක් නිසාද? සමාජයේ බොහෝ කොට වරද්දා ගන්නා තැන. එක්කෝ තමන්ට පැමිණෙන දුක් විපත් වළක්වන්නට පුළුවන්කම තියෙද්දිත් අපි ඉවසනවයි කියලා පෙන්වන්න අර කිසි දෙයකට ක්‍රියාත්මක නොවි නිවටව අඥානව කටයුතු කරන අවස්ථා අපට පෙනෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි මෙතනදී ක්‍රියාත්මක වෙන්නට ඕන කියලා හිතලා අර තත්වයෙන් මිදෙන්නට නොයෙකුත් අපරාධ කරන අවස්ථා අපි සමාජයේ දකිනවා. එහෙමත් නැත්නම් මම මොකුත් අපරාධයක් කරන්න යන්නේ නැහැ, මම මොකුත් හානියක් කරන්න යන්නේ නැහැ, ඒගොල්ලන්ටම කර්මය විසින් ඒවා ලැබෙයි, හැබැයි මම මීට පස්සේ මේ කරපු යහපත මෙතනින් එහාට කරන්නේ නැහැ, ආයෙ තව දුරටත් මම සමාජයට ඒ අයට හොදක් කරන්න මම යන්නේ නැහැ, එහෙම කරලා වැඩක් නැහැ කියලා තමන් මෙතෙක් කරගෙන ආපු සත්කාරයන් නවත්වන වළක්වන අවස්ථා අපට සමාජය තුළ බොහෝ කොට පෙනෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, සමහර වෙලාවට තමන් ගුණධම් වඩනකොට යම් පීඩාවකට ලක් වෙන්නට සිද්ධ වුණොත් මිනිස්සු කියන කතාවක් තමයි අපි හොඳ වැඩි වෙච්ච නිසායි මෙහෙම වුනේ, අපි අවංක වෙච්ච නිසායි මෙහෙම වුනේ, මීට පස්සේ නම් කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ, මොනම තැනකදීවත් අපි ඒ විදිහට අනුන්ට උදව් කරන්නට යන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ විමුක්ති මාර්ගය වෙනුවෙන් තමන් යම්කෙසි සත්ක්‍රියාවක් පවත්වගෙන ආවනම් ඒ අනුන්ට කරපු දේවල් විතරක් නෙමෙයි තමන්ගේ යහපත් ප්‍රතිපදාව පවා අතහැර දාන අවස්ථා අපි දකිනවා ඒබඳු දරා ගන්නට නොහැකි හේතුව නිසා. හොඳම උදාහරණයක් තමයි සුනාමි ව්‍යසනයෙන් බොහෝ දෙනා පීඩාවට පත් වුණු අවස්ථාවේ ඇතැම් පුද්ගලයෝ වඩා ධර්මයට නැඹුරු වුණා, ඇතැම් පුද්ගලයෝ ධර්මයෙන් ඇතුණා. ඒ කුමක් නිසාද? සමහරු කල්පනා කළේ අපි මෙච්චර කාලයක් පන්සිල් රැක්කා, ගුණධම් වැඩුවා, පන්සල් ගියා, බෝධි පූජා තිබ්බා, දන් දුන්නා, සිල් ගත්තා. නමුත් මේ ජලපහරෙන් තමන්ගේ බිරිඳ ගහගෙන ගියා, දරුවා ගහගෙන ගියා, ගේදර සියල්ල විනාශ වෙලා ගියා. ඉතින් දහමින් දැහැමියා රැකෙනවා නම්, ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියලා කියනවා නම්, ධර්මයේ හැසිරෙන තැනත්තා දහමින් රැකෙනවා නම් කෝ අපි රැකුණා? එහෙමනම් මේ ධහමින් පළක් නැහැ කියලා අර තමන් මෙතෙක් පවත්වාගෙන ආපු ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අතහැරලා දාපු චරිත අපට හමු වුණා. දැන් මොකක්ද ඒ සිද්ධ වෙලා තියෙන්නේ?
සත්ත්‍ය සංඛාරාපරාධ සහන කියන මේ ගුණය එතන නැහැ. දැන් ඒ සුනාමිය කියලා කියන්නේ පුද්ගලයෙක් කරපු දෙයක් නෙමෙයි, ස්වභාවිකව තමන් වෙත පැමුණුණු පීඩාවක්. එතකොට ඒ පීඩාවෙන් තමන් රැකුනේ නැහැ, තමන්ගේ පරිවාරය, තමන්ගේ සම්පත රැකුනේ නැහැ කියන පදනම මත එයින් ඒ පුද්ගලයෝ විපරීත ස්වභාවයට පත් වෙලා, කොමක්ද විපරීත භාවය? මෙතෙක් තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට යමක් පුහුණු කළා නම් ඒ සියල්ල අතහැර දාලා. එතකොට අනුන් ගැන කවර කතාවක්ද තමන්ගේ යහපත වෙනුවෙන් පවත්වාගෙන ආපු ප්‍රතිපත්තිය පවා සම්පූර්ණයෙන් අතහැරලා දාලා. නමුත් තව සමහර කෙනෙක් බුද්ධිමත්ව කල්පනා කරනවා, අනිත් සියල්ල නැති වුණත් මගේ ජීවිතය හරි රැකුණේ මම මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වෙන නිසායි. ඒ නිසා තවදුරටත් මේ දහම ඇසුරු කිරීම, පුහුණු කිරීම වැඩදායකයි කියලා නුවණින් කල්පනා කරලා වඩා ධර්මයට නැඹුරු වුණු අයත් සිටි. අන්න ඒ විදිහට සමහර කෙනෙක් ඒ ඇතිවෙන තත්ත්වය වරදවා වටහාගෙන ඒන් විපරීත ස්වභාවයට පත් වෙනවා. අන්න එතනයි මේ ශාන්ති පාරමිතාව තුළින් අපි සංස්කරණය කරගත යුත්තේ, නිවැරදි කරගත යුත්තේ. මේ විදිහට අපි මූලික වශයෙන් වටහා ගන්නට ඕන ශාන්ති පාරමිතාව හැටියට අපි පුහුණු කළ යුතු මානසික තත්ත්වය මොකක්ද කියන බව. මේක හරියට තේරුම් ගත්තේ නැති වුණොත් අපට ශාන්ති පාරමිතාව ප්‍රගුණ කරන්න බැහැ. බාහිරින් අපි යම් යම් දේවල් ඉවසනවා වගේ පෙනුනට, නියමිත මනෝභාවය නැතිනම්, නියමිත මනෝභාවය තියනවා වගේ පෙන්වුවට ඒක නිවැරදි ඥාන සම්ප්‍රයුක්ත මනෝභාවය නොවේ නම් ඒ තැනත්තාට ශාන්ති පාරමිතාව ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. නිසා මේ කාරණේ ඉතා පරිස්සමින් අපි තේරුම් අරගෙන තමයි ශාන්ති පාරමිතාව පුරුදු පුහුණු කළ යුත්තේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාන්ති පාරමිතාවේ ප්‍රතිපදාව කුමක්ද? මොකද්ද මෙහි ප්‍රතිපත්ති ක්‍රමය? එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉද භික්කවේ භික්ඛු කමෝ හෝති සීතස්ස උන්හස්ස jigacchāya pipāsāya දංස මකස වාතාතප සිරින්සප සම්පස්සාන. මහණෙනි, මේ ඉවසීම හෙවත් ශාන්ති පාරමිතාව ප්‍රගුණ කරන තැනැත්තා මෙන්න මෙසේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ තැනැත්තා කමෝ හෝති, ඉවසන ගුණයෙන් යුක්ත වෙනවා. කවර තැනකදීද? සීතස්ස උන්හස්ස jigacchāya pipāsāya දංස මකස වාතාතප සිරින්සප සම්පස්සා. එතකොට සීතල ඇති වෙන අවස්ථාවේදී තමන්ගේ ප්‍රතිපත්තිය නවත්වන්නේ නැතිව තමන් යම් ගුණයක් දහමක් පුහුණු කළා නම්, භාවනාවක් කරගෙන ගියා නම්, අපොයි දැන් සීතල වැඩි, මේ සීතලේ භාවනා කරන්න බෑ, මේ සීතලේ ගුණදහම් වඩන්න බෑ, එහෙම කියලා අර සීතල නිසා තමන්ගේ ප්‍රතිපදාව නවත්වන්නේ නැහැ. ඒ සීතල ඉවසාගෙන ඒන් මනස විපරීත කරගන්නේ නැතිව තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට පවත්වාගෙන යන්නට දක්ෂ වෙනවා ශාන්තිය ප්‍රගුණ කරන තැනැත්තා. සීතස්ස කමෝහෝ. ඊළඟට උන්හස්ස, උණුසුම නිසා. දැන් මේ උෂ්ණත්වේ වැඩි, දහඩිය වැගිරෙනවා වැඩි, මේ උණුසුමේ මොන භාවනා කිරීමක්ද, මේ වෙලාවේ භාවනා කරන්න බෑ කියලා තමන් අර පුහුණු කරගෙන ආපු ප්‍රතිපදාව උණුසුම නිසා ඒක විසුරුවා හරින්නේ නැහැ, ඒක නවත්තලා දාන්නේ නැහැ, ඒ දරාගෙන පුරුදු පුහුණු කරන ස්වභාවය. දැන් පෙනතුනේ මේ පිළිබඳව සඳහන් වෙනවා ඉතිහාසයේ පියංගු කියන ලෙනේ භාවනා කරපු ලෝමසනාග කියන තෙරුන් වහන්සේ දැඩි සීත කාලයේහි උන්වහන්සේ එලිමහනෙහි භාවනා කරනවා. ලෝකාන්තරික නරකයේහි සීතල කොතෙක් දරුණු ඇද්ද, අකුසල කර්ම කරමින් මේ සසරෙහි පැවතුනොත්, ඒ ලෝකාන්තරික නරකයේහි උපදින්නට සිදු වුනොත් මොනතරම් පීඩාවක්ද? එනිසා සසරින් එතර වෙන්නට මම ගුණධම් වඩන්නේ. ඉතින් එහිදී මේ සීතල ලෝකාන්තරික නරකයේ සීතල සමග සසඳනකොට කොයිතරම් අල්පද, මට මෙය දරාගෙන මගේ ප්‍රතිපත්තිය පුහුණු කරන්න බැරි වුණොත්, සසරේ දිගින් දිගට පැවතුනොත්, එබඳු ලෝකාන්තරික නරකයකට උනත් ඇද වැටෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා මේ සීතලෙන් මගේ ප්‍රතිපදාව නවත්වන්නේ නැතිව මම භාවනා කළ යුතුයි කියලා ලෝකාන්තරික නරකය සිහි කරගෙන සීතලට ඔරොත්තු දීගෙන
මනස වෙනස් කරගන්න නැතුව ප්‍රතිපදාව නවත්වන්න නැතුව උන්වහන්සේ භාවනා කරනවා. ඊළඟට අධික උණුසුම් කාලයේදී උන්වහන්සේ එලිමහනේ භාවනා කරනවා. අවීචිය සිහිපත් කරගෙන අවීචිය ගිනිදල් අවීචිය උණුසුම පොතෙක් බලවත්ද සසරෙහි දිගින් දිගට පැවතුනොත් නිරයට පැමිණෙන්නට වෙන වාර අප්‍රමාණයි. එනිසා මේ සසරින් එතර වෙන්නට මේ උණුසුම නිසා මගේ ප්‍රතිපදාව නොනැවැත්විය යුතුයි කියන අදහසින් දහඩිය වගුරුවාගෙන හෝ උන්වහන්සේ අර උණුසුම දරාගෙන භාවනාව ප්‍රගුණ කරන්නට ප්‍රයත්නක. අන්න ඒ විදිහට මේ ඉවසීම හෙවත් ශාන්තිය අපට අවශ්‍ය වෙන්න පින්නතුනි ගුණධම් වඩනකොට ප්‍රතිපත්ති පුරනකොට අපට සබාධමෙන් හෝ පුද්ගලයන්ගෙන් හෝ පැමිණෙන දුක් පීඩාවලට ඔරොත්තු දී ගන්න ඒවා වෙනස් කළ හැකි දේ වෙනස් කරගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. නමුත් වෙනස් කළ නොහැකි තැනදී අපට එය දරා ගන්නට එයට ඔරොත්තු දෙන්නට ඒ වගේම වෙනස් කළ හැකි තැනදී උනත් ඒක වෙනස් කරගන්නකම් මනස විපරීත නොකරගන්නට ඒ වගේම වෙනස් කළා උනත් ඒ හේතු කොටගෙන තමන්ගේ මනසේ පළුද්දක් ඇති නොකරගෙන කටයුතු කරන්නට අපට පුළුවන් වුණොත් තමයි ඒ ප්‍රතිපදාව දිගින් දිගට පවත්වාගෙන යන්නට අපට හැකි වෙන්නේ. එනිසා කමෝ හෝති සීතස්ස උන්හස්ස ඊළඟට jigacchāya pipāsāya jigacchā කියලා කියන්නේ බඩගින්න pipāsāwa කියලා කියන්නේ pipāsaya. එතකොට ගුණධම් වඩනකොට බඩගිනි පිපාසා දරා ගන්නට බැරි වුණොත් ඒවයින් විපරීත වුණොත් මොකද වෙන්නේ? හරියට දානි ටිකක්වත් ලැබෙන්නේ නැතුව කොහොමද භාවනා කරන්නේ? බොන්න වතුර ටිකක්වත් නැතුව කොහොමද ගුණධම් වඩන්නේ? ඒකෙන් අදහස් කරන්නේ ආහාර පාන නැති තැනක ඉඳගෙන දුක් විඳින්න කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා භාවනාවට යෝග්‍ය සෙනසුනක් සොයා ගන්නකොට තමන්ට දානමාන ලැබෙන එබඳු තැනක් තෝරා ගැනීම සුදුසුයි. පිණ්ඩපාතේ වඩිනවා නම් ඒකට සුදුසු ගම්මානයක් කිට්ටුවක තියෙන එහෙම තැනක වාසය කිරීම යෝග්‍යයි. හැබැයි ගුණධම් වඩනකොට ගිහියාට උනත් පැවිද්දාට උනත් හැමදාම එක වගේ තමන් අපේක්ෂා කරන විදිහට ආහාර පාන ලැබෙන්නේ සමහර වෙලාවට සාපිපාසාව දරාගෙන කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එබඳු තැන්වලදී මම මේ කුසගින්න ඉන්නේ පිපාසයේ ඉන්නේ ඒ නිසා මට ගුණධම් වඩන්නට බැහැ කියලා අතහර දමන්න නැතිව තමන් ඒවා දරාගෙන කටයුතු කරන්න පුළුවන් නම් තමයි ප්‍රතිපදාවෙන් ගිලිහෙන්නේ නැතුව ක්‍රියා කරන්නට පුළුවන් වෙන්නේ. අර බැමිණිතියා සාගතය කාලේ භික්ෂුන් වහන්සේලා කටයුතු කළා වගේ උන්වහන්සේලාට පිපාසය සාගින්න දුරු කරගන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා බඩට වැලිකොට්ට තද කරගෙන මුණින් දිගා වෙලා උන්වහන්සේලා ත්‍රිපිටකය සජ්ජහායනා කරමින් කටපාඩමින් පවත්වාගෙන මේ ශාසනය රකින්නට ක්‍රියාත්මක වුණා. එතකොට මේ බඩගින්නේ පිපාසාවේ මොන ශාසනය රැකීමක්ද කියලා උන්වහන්සේලා අධෛර්යමත් වුණා නම් මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවත්වන්නට උන්වහන්සේලාට දායක වෙන්නට බැරි වෙනවා. ඒ නිසා තමන්ගේත් අන්නයිගේත් යහපත පිණිස ක්‍රියා කරද්දී සාගින්න පිපාසාව යම් ප්‍රමාණයකට දරා ගන්නට අපට සිද්ධ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අවශ්‍ය තරම් ආහාර ගන්න එක, අවශ්‍ය තරම් ජලය පානය කරන එක, ඒව ගැන නොසලකිලිමත් වෙලා ලෙඩ හදා ගන්නවා කියන එක නෙමෙයි. කය පහසුවෙන් හොඳින් පවත්වා ගන්න, නිරෝගීව පවත්වා ගන්න, ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්නට ඕන. නමුත් සමහර තැන්වලදී ඒවා අඩුපාඩු නැය කියලා ඒක හේතු කොටගෙන තමන්ගේ ගුණධම් මඟ විනාශ නොකර ගන්නට නම් තමන්ට ඒවා දරා ගැනීමේ හැකියාව තියෙනට ඕන. ඊළඟට දංශ මකස වාතා තප සිරින්සප සම්පස්සාන මැසි මදුරුවන්ගෙන් සීතෝෂ්ණාදීන් පැමිණෙන පීඩා දරා ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඊළඟට දුරුත්තානං දුරාගතානං වචනපතානං අන් අය විසින් නොමනා කොට කියන ප්‍රකාශන චෝදනා නිග්‍රහ සමහරට තමන්ගේ වරදක් නැතුව අනිත් අය චෝදනා කරනවා නිග්‍රහ කරනවා තමන් කරපු හොඳ දේ වැරදි විදිහට තේරුම් අරගෙන නිග්‍රහ කරනවා සමාජයට මෙහෙවරක් කරන්න ගිය තැන සාසනික මෙහෙවරක් කරන්න ගිය තැන බැනුම් අහන්නේ නැතිව චෝදනා විඳින්න නැතුව නිග්‍රහ විඳින්න නැතුව ඒවා කරන්නට පහසු නැහැ හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපි අර මුලින් කිව්වා වගේ භික්ෂුවට නොගැලපෙන දේවල් කරලා බෞද්ධයාට නොගැලපෙන දේවල් කරලා
ඒව නිසා බැනුම් අහන්න වෙනකොට නිග්‍රහ විඳිනකොට අපි ඉවසන්න ඕන කියලා ඒකට තමන් නොසැලී ඔරොත්තු දෙනවා වගේ වංචනික විදිහට කටයුතු කිරීම නෙමෙයි. තමන් ක්‍රියා කරද්දී තමන්ගේ මහානකමට උචිතද තමන්ගේ බෞද්ධකමට උචිතද කියලා සොයලා බලන්නට ඕන. විමසලා බලලා ක්‍රියාත්මක වෙන්නට ඕන. එහෙම තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස ක්‍රියාත්මක වෙලත් තමන්ට අභූත විදිහට චෝදනා එනවා නම් තමන් කරපු යහපත වරදවාගෙන නිග්‍රහ විඳින්නට සිද්ධ වෙනවා නම් එබඳු තැනදී එය දරා ගන්නට පුහුණු වෙන්නට ඕන. එහෙම නැති වුණොත් ඒ කරන සමාජ සාසනික මෙහෙවර ඒ කරන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නවත්වලා දාන්නට හෝ ඒ අයට ප්‍රතික්‍රියා කරන්නට අපරාධ කරන්නට හෝ ඒ තැනත්තා පෙළඹෙන්න පුළුවන් ඒ ඉවසීම නැතිනම්. ඊළඟට උප්පන්නානං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසන ජාතිකෝ හෝ. තමන්ගේ කයේ උපදින්නා වූ හටගන්නා වූ තද බල දුක්ඛ පීඩා. එතකොට යම් රෝගයක් මතුවෙනවා නම් ඒවාට ප්‍රතිකාර කරන්නට අවශ්‍යයි. නමුත් ප්‍රතිකාර කළා වුණත් සමහර රෝග සුව වෙන්නට කලක් ගත වෙනවා. ඉතින් ඒ කාලය තුල මට මේ අසනීපය නිසා මුකුත් කරගන්න බෑ, ಗುಣදහම් වඩන්න බෑ කියලා ඒක මතම හැපි හැපි ගැටි ගැටි ඉන්න එක නෙමෙයි. වේදනාව මතුවෙනවා නම් ඒ වේදනාව පාදක කොටගෙන වේදනානුපස්සනා සතිපට්ඨානය ප්‍රගුණ කරන්නට පුළුවන්. මනස ඒ තුලින් වික්ෂිප්ත වෙනවා නම් ඒ මනසේ වික්ෂිප්ත භාවයේ තේරුම් අරගෙන වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. සිත වික්ෂිප්ත වෙන බව හඳුනාගෙන එයම චිත්තානුපස්සනා භාවනාවට කමඨහනක් කරගෙන අපට සිත පුහුණු කරන්නට පුළුවන්. මෙන්න මේ විදිහට ඒ ඇතිවෙන කායික පීඩාව උප්පන්නානං ශාරීරිකානං වේදනානං. එතකොට උප්පන්නා වූ ශාරීරික වේදනාව කෙබඳු වේදනාවක්ද? දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං. දුක්ඛානං දුක්සහිතෝ, ඊළඟට කරානං කර්කශෝ, කටුකානං කටුකව, අසාතානං මිහිරි නොවන, අමනාපානං මනාප නොවන, පානහරානං ජීවිතය අහෝසි කරන්නට සමත් වෙන විදිහේ ඇතැම් පීඩා. ඇතැම් වෙලාවට ශරීරයේ උපදින වාතාබාධ ආදිය නිසා බලවත් පීඩා මතුවෙන්නට පුළුවන්. දැන් අනාථපිණ්ඩික සිටුතුමා පවා මරණාසන්න අවස්ථාවේදී සරියුත් හාමුදුරුවන්ට සිහිපත් කරන්නේ, ස්වාමීනි හරියට වරපටකින් හිස තද කරන්න වගේ, ඒ වගේම යම්කිසි තියුණු ආයුධයකින් බඩ කපන්න වගේ ඒ තරම් තද බල වේදනාව, ඒ වායු පීඩනය මතුවෙනකොට එබඳු පීඩා මතුවෙන්නට පුළුවන්. එතකොට තමන්ට ඒට ප්‍රතිකාරයක් කළ හැකි නම් ප්‍රතිකාර කිරීම වරදක් නෙමේ. නමුත් තමන්ගේ ගුණධම් වැඩිම නවත්තන්නේ නැතිව සති සම්පජඤ්ඤය ව්‍යාකූල කරගන්නේ නැතිව සිහියෙන් තොරව අසිහියෙන් ඒ වේදනාව මත ඒ මේ අත පීඩා විඳලා විලාප නගලා අනිත් අයට චෝදනා කරලා ගැටිලා හැපිලා එහෙම කටයුතු කරන්නේ නැතුව විපරීත නොවී ක්‍රියාත්මක වෙන්නට නම් ඒවා ඉවසන්නට දරා ගන්නට තමන් පුහුණු වෙන්නට ඕන. එක්තරා අවස්ථාවකදී සිතුල්පව්වේ භාවනා කරපු භාවනා යෝගී ස්වාමින් වහන්සේ නමක් වාතාබාධයක් මතුවෙලා ඒ වාතාබාධය නිසා ශරීරයේ ඇතිවෙන පීඩාව නිසා එහාට මෙහාට ඇඹරෙනකොට එක්තරා පිණ්ඩපාතික තෙරුන් වහන්සේ නමක් සිහිපත් කරනවා, ආශ්මතුනි භාවනා කරන අය ඉවසීම පුහුණු කළ යුතුයි නේද? ඉවසන සුළු අය නේද? එහෙම කිව්වට පස්සේ අර යෝගාවචර ස්වාමින් වහන්සේ අර තත්වයට ඇඹරෙන්නේ නැතිව ඒක දරාගෙන භාවනා කරන්නට උත්සාහ කළා. වාතාබාධය උත්සන්න වෙලා පෙකණිය ළඟ ඉඳලා පපුව දක්වාම බඩ පිපුරුවා. බඩ පුපුරලා බඩ වැල් ටික එළියට ආවා. හැබැයි ඒත් උන්වහන්සේ ඒ වේදනාව පාදක කොටගෙන භාවනා කරලා උන්වහන්සේ අනාගාමී ඵලයට පත් වුණා. ඒ අනාගාමී ඵලයට පත් වෙනවත් සමගම උන්වහන්සේ ජීවිතක්ෂයට පත් වුණා. දැන් එතකොට උන්වහන්සේට අනාගාමී ඵලයට පත් වෙන්නට තරම් ශක්තිය ලැබුණේ මොකක් නිසාද? අර තද බල ජීවිතය අහෝසි කරන තරම් වේදනාවෙහිදී සති සම්පජඤ්ඤය බැහැර කරගන්නේ නැතිව
ඒකට ඔරොත්තු දෙමින් සිහිය පවත්වන්නට පුළුවන් වුණු නිසා. මෙන්න මේ විදිහට ගුණධම් වඩන කෙනෙක්, කෙලෙස් ප්‍රහාණය කරන්නට යන කෙනෙක්, සියලු ක්ලේශයන්ගෙන් මිදෙන්නට යන කෙනෙක්, ක්ලේශ වසඟයට පැමිණිලා තමන්ගේ ප්‍රතිපදාව විනාශ කරගන්නේ නැතිව, පුද්ගලයෝ හෝ සබාධමින් තමන්ට පැමිණෙන දුක් පීඩා නිසා තමන් විරසක වෙලා ගැටිලා පලිගන්නට යන්නේ නැතිව, තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යන්නට නම් මේ ශාන්තිය හෙවත් ඉවසීම පුරුදු පුහුණු කළ යුතු වෙනවා. එෙහිදී නැවතත් අපි සිහිපත් කරනවා, ඉවසීම යනු පුද්ගලයන්ගෙන් හෝ සබාධමින් පැමිණෙන සියලු දුක් පීඩා නිවට ගතියෙන් දරා ගැනීම නොවේ, ඒවා වෙනස් කළ ගත හැකි හැමතැනකදීම තමන්ගේ අනුන්ගේ යහපත පිණිස වෙනස් කරගන්නට උත්සාහවත් විය යුතුයි. නමුත් ඒ ඇතිවෙන තත්ත්වය හේතු කොටගෙන විපරීත නොවි, ඒ කියන්නේ තමන්ගේ සත් ප්‍රතිපදාව තමන්ටත් අනුන්ටත් යහපත පිණිස කරගෙන ගිය යහපත් කටයුතු නවත්වන්නේ නැතිව, ඒ තත්ත්වයට විරසකව තමන් වැරදි ක්‍රියාමාර්ගවලට පෙනෙන්නේ නැතිව අඛණ්ඩව ප්‍රතිපදාව පවත්වාගෙන යාමේ ගුණය තමයි අද්වේෂයේ මුල් කොටගත් ඥාන සම්පයුක්ත මානසික තත්ත්වයයි මෙතන ශාන්ති පාරමිතාව හැටියට අපි දිනු කරගත යුත්තේ. ඉතින් මේ කාරණා සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශාන්ති පාරමිතාව ප්‍රගුණ කිරීමට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සන්තෝත්පං සදා. සෙත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානය විසින් සංවිධානය කරන ලද ධර්මදේශනා මාලාවේ අද දින ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ තමින්ද ආටිගල මහතා, නදී ආටිගල මහත්මිය, නිසිත ආටිගල පුතණුවන් සහ අද දින ජන්මදිනයේ සමරන රණුග ආටිගල පුතණුවන් විසින්. පින්කමේ ආරමුණු හැටියට දක්වලා තියෙන ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, දෙවි මිනිස් ප්‍රජාව සහිත ලෝකවාසී සියලු දෙනාට ධර්ම අවබෝධයේ පිණිසත්, ලෝකපාලක සාසන ආරක්ෂක ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන්ට ධර්ම අවබෝධයේ පිණිසත්, එවගේම අද ජන්මදිනයේ සමරන රණුග ආටිගල පුතණුවන්ට ආශිර්වාද කිරීම පිණිසත්, සුජීවත්ව සිටින රේණුකා ආටිගල මෑණියන්, කාන්ති පණ්ඩිතරත්න මෑණියන් හා නවරත්න පියාණන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, මිය පරලොව යන්නට එදුණු පාලි නන්දසිරි ආටිගල පියාණන්, මල්ලිකා විජේසූරිය මෑණියන්, DMD පණ්ඩිතරත්න මෑණියන් හා ශාන්තිලාල් විජේසූරිය මාමණ්ඩිය ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, සසුන රකින්න නිවන් මඟ වඩන බෝසත්වරු ඇතුළු සාසන දයා ඇති සැමට පාරමිතා සම්පූර්ණ කර ගැනීම පිණිසත් උතුම් සම්බුද්ධ ශාසනය චිරකලක් පවතිවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම සම්න්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. එය ප්‍රඥාව දිනු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දිනු වෙන මහ පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන,
ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙම ආරක්ෂා කරෙත්වා. දායකත්වයේ දන්න පින්නතුන්ටත් විශේෂයෙන් ජන්මදිනයේ සමරන රණුග ආටිගල පුතණුවන් ඇතුළු හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණේ නමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝකීය මේ නම් සඳහන් කළ මෞපිය ගුරුවර ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දරන තමින්ද ආටිගල මහත්මාට, නදී ආටිගල මහත්මියට, එවැගේම නිසිත ආටිගල පුතණුවන්ට සහ ජන්මදිනයේ සමරන රණුග ආටිගල පුතණුවන්ටත්, සුජීවත්ව සිටින රේණුකා ආටිගල මෑණියන්, කාන්ති පණ්ඩිතරත්න මෑණියන් සහ නවරත්න පියාණන් ඇතුළු සෑම දෙනාටම ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටම සෙත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ සැමටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්ව වෙත්නම් දුරු වේවා. ආයුරාරෝග්‍ය භාග්යාදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන්සේ.